මතාවා ප්‍රශ්නයක් සර් මේ කණාමැදිරියත් එලියක් විහිදුවනවනේ පියාඹන කොට මේ වගේම තවත් සතෙක් ඉන්නවා මේ රැබදුල්ලා. ඔව්. එතකොට මේ දෙන්නගේ සමානකමක් තියෙනවද මොකද්ද සම්බන්ධය? ආ. චූටි දූල පුතාලටත් ගැටලුවා. දැන් බලන්නකෝ කණාමැදිරියා රාත්‍රිය හසේදී අපිට දකින්න පුළුවන් ඉගිලෙනවා. ඇවිල්ලා ඉවරෙලා මේ ශාකපත්‍රෝල යුෂ උරා බොනවා. මේව කනවා. එතකොට රැබදුල්ලා ඔබ කියපු රැබදුල්ලා බිම දිගේ ඇවිදගෙන යනවා. එයා මේ ශාක නෙමේ කන්නේ. එයාගේ ප්‍රියතම ආහාරය ගොළු බෙල්ල. ඒකනේ අපි කියන්නේ රෑබදුල්ලේ පෑගුණොත් එීම අපේ ඇඟේ පොඩි වුණොත් එීම වණ වෙනවා කියනවා. ඇයි දන්නවද? රෑබදුල්ලා අර ගොළු බෙල්ලට ගිහිලා පුංචි ඇසිඩ් එකක් විදලා ඒ ගොළු බෙල්ල සීමුර්ජා කරනවා. ඊට පස්සේ ආව කනවා. පුදුම කියන්නේ මයි දුවේ පුතේ කලාමැදිරියාගේ ගැහණු සතා තමයි රෑබදුල්ලා කියන්නේ. කලාමැදිරියාගේ ගැහණු සතා තමයි රෑබදුල්ල හැටියට අපි හඳුන්වන්නේ. එතකොට දැන් මදුරුවා කියනවනේ මදුරුවාගේ ගැහණු සතා ශාකවල යුෂ උරා බොන්නේ. පිරිමි සතා ගැහණු සතා මොකද කරන්නේ? සතුන්ගේ ලේ උරා බොනවා. ඒ වගේමයි කලාමැදිරියාගේ පිරිමි සතා ශාකවල යුෂ උරා බොනවා නැත්නම් ඒ කොළපත්‍ර කනවා. කලාමැදිරියාගේ ගැහණු සතා ඒ කියන්නේ රෑබදුල්ල සතුන්ව දඩයම් කරගෙන කනවා.